මුඩත් වැදිල වගේ. හරි ශෝක්, දාවෙනකුණු ගෙදර ඉඳලා හරිනද මාත්‍යා? මොකද වෙන්නේ මගේ රස්සාවට? උඹේ රස්සාවට මොනවද? මට මොකද? මං ගෙදර හිටිය කියලා උඹට මොකද? මාත්‍යා වෙලා උදේ 10යි. තාම කඩේ ඇල්ල නැහැ. මාත්‍යා කඩේ ඇරුණ තැන මොකද වෙන්නේ බලන්නකෝ. බිස්නස් නැති වෙනවනේ. බිස්නස් නැතුණාම මගේ රස්සාව නැති වෙනවා මාත්‍යා. අපට සිරි. උඹට තියෙන උනන්දුවක්. උඹට දිනු වෙයි වගේ. උඹට ඔච්චර උනන්දුවක් තියෙනවා නම් දිනු වෙන්න. ඉඳා මෙන්න මේ යතුරු අරන් ගිහලා ෂොප් එකේ කරා. අන්න දැන් අලුතින් ඕඩර් එකක් අරන් එනවා කියලා කිව්වා. ඒ ඕඩරේ බලන්කො ගිහලා අම පලයන්. පලයන්. මල්ලී මේ අපේ කඩේ වැඩ කරන මල්ලිනේ. මල්ලි එන්න ගේ ඇතුළට. මම රසට කැම අදලා තිනවා දෙන්න. තේකකුත් බීලා යන්න පුළුවන්. හරි හරි මුණාරි කාලා තේකුත් බමු. මුණාරි කාලා තේකක් බොන්න මේ යකෝ මේක මේ දන්සලක් කියලා හිතුවද? මේ නේ නේ හැම එවුම්ම මේක ඇතුළට දාගන්න එපා. ලිපේ තියෙන හැලිවලම් වල තියෙන ඒවා කවන්ටයි තේකොළ සීනි පිටි ඌව හදලා කිරිලි කිවර කරන්නයි මේ පිස්සුද? ගින් මොනාරි වැඩක් බලා ගන්න ඔර කුස්සිය දින කාලා බොන්න මුණාරි. අයියෝ මාත්‍යා මගේ ෆෝන් එක. ෆෝන් එක? ඔව් තම්සගේ ෆෝන් එක තමයි. බල බල ඌ තම්ස දැක්කද? ඌ බල 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 තම්ස පේනවද? මිකින් දෙන්නම් වැඩක් දෙන්නම් වැඩක් නොම්බරේ ඔච්චර පර්ෆියුම් ගහන්න කොහමද අනේ? ඇත්තමද? සුවඳයිද? බලන්නකෝ. අනේ මට ලැජ්ජයි. කියන්න පර්ෆියුම් දාගෙන කොහෙද යන්නේ? පර්ෆියුම් දාගෙන යන්නේ මේ මාර්සි ඉන්නේ ගීතාංජලියෝ. මගේ යාළුවෙක්ගේ ආච්චි මැරුණානේ. ඒකේ පාටියට මෙයන්ට එන්න. මොකක්? පාටි එකක් තියෙනවා ආච්චි මැරිච්චින්ද? ඔයාගේ අලෝ පුදුම මිනිස්සෙක් නේ අනේ. නෑ නෑ නෑ. ඒ ආච්චි අවුරුදු 110ක් ආයු වලදා තමයි මැරුණේ. සෙන්චරිය ගාලා. ඉතින් අන්න ඒකට තමයි මේ පාටි කරේජ් කරලා තියෙන්නේ. අනේ ඇත්තට අද කාලේ හැදෙන මිනිස්සු ගැන මට හිතා ගන්න බෑ නේද මෙලුවා? බෑ 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 බෑ. හිතා ගන්න බෑ. හිතා ගන්නම බෑ. ඒවලට පාටියක් කියලා කියන්නේ නරක දෙයක් නම් නෙමෙයි. ඒ ඔව්. පාටි පාටි එකක් නෙමෙයි මිස්ටර් නවල් ඉන්නවා දෙනාම පාටියට පාටි දෙක තුනක් 1 2 3 3 parties okay සාරිගේ මනුස්සය මෙච්චර ඉක්මනට ආවා මිස්ටර් මෙල්වින් මං ජොබ් එකට ගිගමන් I got the good news ඒ නිවුස් එක ආපු ගමන් මට හිතුණා ඒක ඔයාලට කියන්න ඕනේ කියලා ඒක නිසා මං ටග් ගාලා ගියා මගේ බොස්ව හම්බෙන්න පොඩි ලීව් එකක් ගත්තා වට ටග් ගාලා ඉන්නේ ඒකට කියන්න ඕනේ මයි කියලා හිතච්ච නිසා ප්‍රවීන් මාත්‍යා මොකද good news එක කියනවා කියනවානේ වාට මම good news එක අයියෝ ඔකේ තිනවා ටිෂු කෑල්ල ඒකත් එක්ක කෑව නේද ආ ඊතංජලි චුට්ටක් මෙතනක මගේ ලන්ඩන් වල ඉන්න අන්කල් කෝල් කරා එයා දුන්නා ඕඩර් එකක් ගමන්ට ඕඩර් එකක් මට කිව්වා කවුරුනේ නොමිනි කරන්න කියලා හොඳ කෙනෙක්ව ඉතින් මට ඇත්තටම එකපාරට මගේ ඔළුවට ආවේ මගේ asal වාසියා Mr. Melvin මතක් වුණා මට යන ලොකු ගාමන්ට් එකක් තියෙනවා කියලා. මිෂෙල්. මෙල්වා, මින් කණ්ඩකෝ අප්පා. අනේ ප්‍රේවි මාත්‍යා, ඔයා නම් දෙවි කෙනෙක්. අපි එම ඕඩර් එක ගැන ඉත ඉතමයි හිටියේ අප්පා. ඒකනේ ගීතාංජලි නංගී මං ඔයාලට කිව්වේ මේක සතුටුදායක ආරංචියක් කියලා. හැපි හැපි පණිවිඩයක්. මිස්ටර් මෙල්වින් කොලේ ඇයින් කරලා ගන්න. කොලේ ගලවලා ගන්න. නැත්නම් බඩේ ඇයි. හරකෙක්ද? ප්‍රවීණ මාත්‍යා මට ඉවසILLක් නැහනේ අප්පා. මිස්ටර් මෙල්වින් ඔයාට මේ ඕඩර් එක කන්ෆර්ම් කරගන්න නම් අපේ අංකල්ව හම්බ වෙන ලන්ඩන් වලට යන්න වෙනවා. ලන්ඩන් යන්න? ඔව්.
මොකද ඔයා අංකල්ව හම්බ වෙලා ඊට පස්සේ කතා කරගන්න ඕනේ sizes, colors, pictures. මොකද ඔයානේ දන්නේ ගොඩක් අයගේ sizes කොයි වගේද කියලා. ඒක නිසා පුළුවන් තරම් ඉක්මනටම යන්න ඕනේ. ඕකේ? ප්‍රවීණ මාත්‍යා, දැන් ඔය ඕඩර් එක ලොකු ගාණක් වෙනවද? ගීතාංජලි නංගි පළවෙනි ඕඩර් එකට උගලන්ට හම්බ වෙනවා ලක්ෂ 5ක්. ලක්ෂ 5ක් 5 lakhs. ඕකේ? ඊට පස්සේ ඔංගුල්ලෝ සප්ලයි කරන විදියට තමයි උගලන්ට හම්බ වෙන්නේ. දෙයනේ. ලක්ෂ 5ක ඕඩර් එකක්. මේ පොඩින් 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 නේ. දැන් 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 මම එහේ යන්න මේ ඒ අංකල් මට ටිකට් එක එවනවද නැත්නම් ලන්ඩන් යනවා කියලා කියන්නේ ලන්ඩන් වල බුදුවම් මේ නේද ටිකට් වල කොච්චර ගාණක් වේද කරන්නේ වාඩිලා ඉන්න මොලේ උඩද ඈ ඒ මිනිස්සයා එච්චර ලොකු ඕඩර් එකක් දීලා ටිකට් එකක් අරන් දෙන්න ඕනද මිස්ටර් මෙල්වින් අනේ බේවි මාතියා අපේ එකිනාට කිසිම සීකල්පනාවක් නැහැ නේ බලන්නකෝ අප්පා ඒක නම් ඇත්ත මේ මිස්ටර් මෙල්වින් ඔයා කිසි දෙයකට බය වෙන්න එපා හරිද මං අඳුරන ඒජන්සි එකක් තියෙනවා එයා ටිකට්ස් දෙනවා මට හොඳ රේට් එකකට හොඳ ටිකට් එකක් දාලා දෙයි ඈ මොන් ගඩ ගන්න කියන්නේ මොකද්ද කරන්න ඕනේ මං කෝල් එකක් කරන් දෙන දැම්ම බුකින් එකක් දාගන්න ඈ මේ දැම්ම කතා කරන්න කට්ට මෙල්වින් ආ ගන්න ගඩ ගන්න Wow, madam. Kelin baby, Sri Lankave saukhya rakshitama baby saban. Hello, Mr. Melvin. How are you? මොකද ලන්ඩන් යන්න ලෑස්තිද කො බෑග් එක? ලන්ඩන් මෙහෙම. ඇයි මේ මිස පරවින් හිතුවද මේ ලන්ඩන් වල එලිසබෙත් රජින මං එනකල් බලන් ඉන්න ඇති කියලා. ඔයාට ලන්ඩන් වලට ගියාම එලිසබෙත් රජිනව හම්බෙන්න ලැබෙන්න කියලා මැරියන් හැම්බිලා යද්දි. අවස්ථාව ලැබෙන්න කියලා මම හදවතින්ම ප්‍රාර්ථනා කරා. God, please help this poor child to meet Regina. බලන්න මේ විශ් එකනේ. Thank you මිස පරවින්. ඒ වුණාට මගේ ගීතාංජලි මේ වගේ එක්ටම් ගේක තනි වුණොත් මං ගියාට පස්සේ කවුද බලාගන්නේ අප්පා මට මාවන්න බෑ එක්ටම් ගෙදරක තනි වෙච්ච උන්මාද චිත්‍රත් නේද මං බලාගන්න ප්‍රශ්නයක් නෑ ඈ ගීතාංජලි බලාගන්න මිස්ටර් මෙල්වින් මම කිව්වේ මමයි මගේ වයිෆ් ඕෂදි ඔයාගේ බියුටිෆුල් වයිෆ් ගීතාංජලිව ලස්සනට බලා ගන්නවා මැස්සෙක් තියා මදුරෙක්ටවත් වහන්න දෙන්නේ නැතුව බලාගන්නේ මේ 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 මගේ ගෙදර නතර වෙලා වෙන්නේ නැති මේ ඌ මේ එතකොට ඔය මිස පරවින් ජොබ් එකට යන්නේ නැද එක දවසයි නිකේ ජොබ් එක ඉවරයිද මිස්ටර් මෙල්වින් මට ඒකට ටයිම් තියලා තමයි මං ඔයාව හම්බ වෙන්නාවේ ලන්ඩන් යන වැඩේ පොඩ්ඩක් කතා කරලවත් එක කොමනා මේ පොඩ ඕගනයිස් කරගන්න ඔයා ලන්ඩන් යන්න මොනේ මේ වැඩේ කරගන්න ලන්ඩන් ලන්ඩන් මොන නෑ මං අනිවාර්යෙන් ලන්ඩන් යනවා කලින් මිස පරවින් ඔයාගේ මාමත් එක්ක කතා කරලා මේ ඩීල් එක කන්ෆර්ම් කරගන්න ඕනේ. ඒකට ඉතින් මම ප්ලෑන් එකක් ගහලා නැති තියෙන්නේ. ගොන්නම් බා. No problem. Wait. What's up? Hello, uncle. Uncle Perra. Praveen. ගීතාංජලි ආන්ටි මං යන සෙල්ලම් කරන්න ආන්ටි නාද අපි සෙල්ලම් කරනවද අනේ පින්කි බබා ගිහලා සෙල්ලම් කරන්නකෝ ආන්ටි පොතක් කියවනවනේ ඔය යන්න වැජි තරම ප්‍රවීණ මාත්‍යා පොඩින් ඇයි ඔය බය වෙන්නේ
එහෙම පිට කෙනෙක් කියලා හිතන්න එපා. ඔයාගේම කෙනෙක් කියලා හිතන්න. ඉතින් ප්‍රවීන් මාත්‍යා කොහමද ඔයාට? මම ඉතින් ඔයා ගැන හිතමින් ඇස් දෙක පියාගෙන ඔයාව මවාගෙන ජීවත් වෙනවා. ඒක මිසක් අනේ, ඔයා මේ ෆැෂන් මැගසින් එකද බලබල හිටියේ? මාත්‍යා මම මේ පොත බැලුවේ මේකේ ලස්සන ලස්සන ෆෝටෝ තියෙනවනේ ඒවා බලන්න. ෆෝටෝ නෙමෙයි මේකේ තියෙන්නේ ෆොටෝ. කක්කටම කිව්වා. දැන් ඔයා මේ බලබල ඉඳලා තියෙන ෆැෂන් මැගසින් එකක්නේ. ඒ කියන්නේ එක එක විලාසිතා, එක එක ඇඳුම්. ඔයාට මොනවද විලාසිතා ගැන හිතෙන්නේ ෆැෂන් ගැන? මාත්‍යා මං ඉතින් මේ ගෙදරට වෙලා කෑම අදාද තේ අදාද ඉන්න කෙල්ලනේ. මම පැසන් ගැන මුකුත් දන්නේ නැහැ. නංගි, එහෙම කියන්නේ බා. ඔයා කාන්තාවක් විදියට ඔයාගේ ශරීරයේ තියෙන හැඩතල එක්ක ඔයා ෆැෂන් කරන්න ඕනේ. එක එක තාලෙට එක එක විදියට. ඔයා වගේ ගෑනු ළමයිට තමයි ෆැෂන් කියන එක නිර්මාණය වෙලා තියෙන්නේ. ඒක නිසා අඳින්න, ඇඳලා පෙන්නන්න. අනේ මාත්‍යා, අපි ඔව්වා ගැන වැඩිය දන්නේ නැහනේ. මං අනුරාධපුරේ ඇදිච්ච අයින්සක කෙල්ලෙක්නේ. අපිට මොන පැසන්ද මාත්‍යා? ලංගි මේ ඔය ඉපදුනේ අනුරාධපුරේ කොයි හරි කොනක වෙන්නේ නැති. දැන් ඉන්නේ කොළඹනේ. ඒක නිසා කරුණාකරලා ෆැෂන් කරන්න අනේ. ෆැෂන් කරන්න ප්ලීස්. මාත්‍යා, මේ අපේ මෙල්වා ඉන්නවනේ. මෙල්වත් ඉතින් ඕනෝට වැඩිය ඔය පැසන් ගැන හිතන්නේ නැහැ. මෙල්වත් මං වගේම ගමේ ඇදිච්ච අයින්සක එක්කෙනෙක්. අහිංසකයි අහිංසකයි. අහිංසකම බේරනේ. මං ඉතින් ඔව්වගෙන වැඩි හිතන්නේ නැහනේ මාත්‍යා. ඔයා ඉවගෙන එච්චර හිතන්න එපා. ඔයා අහිංසකයි. මම ඔයාගෙන හිතන්න. අනේ ප්‍රවීන් මාත්‍යා මොනව කියනවද මන් දන්නේ. මට අරිම ලැජ්ජයි අප්පා. මම ඔයාට පොඩි පොරොන්දුවක් එන පොඩි නෙමෙයි ටිකක් ලොකුයි. ඔයා බලාපොරොත්තු වෙන ඔක්කොම මෙල්වින් ඔයාට ගෙනල්ලා දෙන්න ඇති කියලා දුක් වෙන්න එපා ගීතාංජලි. මම මේ හැම දෙයක්ම ඔයාට ගෙනත් දෙනවා. ඒක මගේ පොරොන්දුවක්. අයියෝ ප්‍රවීන් මාත්‍යා මොනව කියවනවද මන් දානේ. මන් සාමාන්‍යයෙන් මේ කියනට වඩා අසයි කරලා පෙන්නන්න. ඒ නිසා මම ඒක කරලම් පෙන්නන්න. Wow, madam. Anjali. Anjali, oya meka endada passe සුරංගනාවියක් වගේ ඉඳි. හරියට අනුරාධපුරේ ඉඳලා ආපු සුරංගනාවියක් වගේ. යවංගත අයඹ ගෙදරට ආවේ අයඹ ගෙදරට කිපංගත මාතේ මුටමට ගහන නෙමෙයි ඕන මුගේ අතපය හතර කපලා මේ ලවුලේනගේ දෙපැත්තේ එල්ලන්නයි මට ඕන මිමි පුඩක් ඉන්න පුඩක් ඉන්න පොඩි පොඩි ඉන්න මිනිස්සෙක්ට නිදාසේ ජීවත් වීමේ අයිතිවාසිකමක් තියෙනවා ඒක මානව අයිතිවාසිකම් වලින් එකක් අනිත් එක මානව හිමිකම් විශ්ව ප්‍රකාශනයේ තියෙන විදිහට කාටවත් ගහන්න බෑ තේරුණාද අපිත් අරගෙන පොඩ්ඩක් අනිත් එක අපි මේ ලේන් එකට අදී ආව උනාට අපි වැදගත් විදිහට ජීවත් වෙන මිනිස්සු. හරි හරි මාත්‍යා පොඩ මේ මං කියන දෙත් මහත්තයා පොඩ අහනවද? හරි හරි කියනවා කො කියනවා මොනවද දැන් කියන්න ඕනේ කියලා.
මාත්‍යා මාත්‍යා මේක හොඳට හිතන්නකෝ මාත්‍යා මේක හොඳට අහන්නකෝ මාත්‍යා ගෙදර නැති වෙලාවට මාත්‍යා ගෙදරට ඇවිල්ලා කවුරු හරි කෙනෙක් මාත්‍යාගේ නෝන්ට සීන් එකක් දාලා ඒ වගේ වෙලාවක් වුණොත් මාත්‍යා මොකද්ද කරන්න කියලා මට කියන්නකෝ එහෙම වුණොත් එහෙම මං ඒකගේ කකුල් දෙක කඩලා අතපය දෙක කඩලා වෙල්ලනවා ඒක තමයි ඒ විතරක් නෙමෙයි මාත්‍යා මූ මගේ ගෙදරට ඇවිල්ලා මගේ ගෑනට තෑගහුත් දීලා මූ මං ලැජ්ජ නැති එකෙක් මුට ගහන්නේ මූ ගහ මරලා හංගන්න යටින්නේ මිනිස්සු අතින් පුංචි පුංචි වැරදි වෙනවා. ඒක සාමාන්‍ය දෙයක්නේ. අනිත් එක මෙහෙමනේ ඇහැට කනට පේන ස්ත්‍රී පාර්ශවයක් දැක්කොත් එහෙම අපිට ඉතින් මොන හරි දේවල් කිය වෙනවනේ ඉතින් නේ ලස්සනයි කියලා. අපි එහෙමනේ අපි පිරිමිනේ අපිරිමිනේ. අපිරිමිනේ ආදීනේ එක පිරිමින්ගේ හැටිනේ. ඉතින් ඔන්නෝක අමතක කරලා දාලත් මේක ලේන් එකේනේ ජීවත් වෙන්නේ. ඒ නිසා නිකන් ප්‍රශ්න තියාගන්න ඕනේ නෑනේ මහත්තයා අපි ඒ නිසා මේක අමතක කරලා දාමු. Just forget it, okay? මෙච්චර මාරු වැඩක් කරලා එව්වේ කවුද කියලා කියන්නේ නැත්තම් පාර්සලේ අපේ ගේ අතුරට ගන්න නම් බෑ. අනේ මිස් එහෙම කරන්න එපා. මම මේ පාර්සලේ කොහොම හරි දීලා යන්නමයි ආවේ. නොදන්න පාර්සල් වලට අත තියන්නත් එපා කියලා පොලිසියෙන් නිවේදනයකුත් දැන් ටීගෙන් ගියා.